එරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනටම වෙදාපර ඔබේ සිත් සතන් සදහම් ඖෂධයෙන් නිවාස උපත් කරන ජාතියේ පුතුනාලිකාව බෞද්ධ රූපවාහිනිය අදත් මෙලෙසින් සූදානම් වන්නේ බුදුමග සද්ධර්ම දේශනා මාලාවේ අද දවසේ දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සදහම් තුනේ මෙතුම් වූ දේශනා බුදසා අදත් සුපුරුදු ආරාධනෙන් වැඩම කොට වැඩ හිටින පූජනීය පලුකස්සවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුතුණත් මැද සාතු නදෙන් පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාතු 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 සදහැමතුනි අද මෙතුම් වූ දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පුණ්‍යකාමී දායකත්ව ලබා දී කටයුතු කරනවා කුරුණෑකල පදිංචි AMSK මහමිතෝ මහත්මිය ප්‍රධාන කොට පවුලේ දුවතරුවන් විසින් විශේෂයෙන්ම මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා වාරිපොළ අධිකාරියේ මෙතුරේ පදිංචිව සිට පරලෝසපත් විශ්‍රාමුලක් විදුහල්පති AMB මහමිතව ආදරණීය පියාණන්ටත් එවැගේම විශ්‍රාමුලක් පාඨශාලාචාර්යනේ පොඩිමිණිකේ තෙලසිංහ මහත්මියටත් එවැගේම සොයුරු වෛද්‍ය සෙනරත් මහමිතව මහත්මාටත් එවැගේම සොහිරිය සවර්ණා මහමිතව සහ ඥාති සොහිරු දෙබල් රන්තුණු ඇතුළු පවුලට සහ සම්බන්ධව මියගිය සෑම දෙනාටත් එවැගේම ගුරු උතුමන්ටත් එවැගේම සුජීවත්ව සිටින දායකත්ව දරුව දුවදරුවන් වූ ඒ පවුල්වල සියලු දෙනාටමත් එවැගේම ගෞරවනීය දේශකයන් වහන්සේ ප්‍රධාන කොට ආර්ය මහා සංඝ රත්නයටත් එවැගේම සියලු ලෝක සත්වයන්ටත් නිදුක් බව නිරෝගී භාවය සත්පුරුෂ ඇසුර ලැබීම අප්‍රමාදීව ධර්මාබෝධය ලබා මේ සසරින් මිදෙන්නට මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ පින්වත් පිරිසගේ යහපත් වූ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි මෙතෙන් සිට සදහසිතින් මේ දේශනාව ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්ති භික්කමේ ඒකේ සමනා බ්‍රාහ්මනා උච්ඡේදවාදා සතු සත්තස්ස උච්ඡේදං විනාසං විභාවං පඤ්ඤාපෙන්ති සත්තේ වත්තු හිතේති සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂේ සදැහැති පින්වත්නි බෞද්ධ මාධ්‍යාලය හරහා සිදු කරනු ලබන බුදුමග දහම් වැඩසටහන් මාලාවේ අද දිනට නියමිත වැඩසටහනයි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම අද මේ සිදු කරන පින්කමේ පුණ්‍ය ශක්තිය අපවත් වීම දාල සංඝ පීඨුන් වහන්සේලාටත් විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍යාලය නිර්මාණය කරන්නට යෙදුන දරණාගම කුසල දමනායක ස්වාමින් වහන්සේටත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දායකත්වයන් පිළිබඳව ඒ අරමුණු පිළිබඳව නැවත අප අවසානයේදී සිහිපත් කරලා ඒ පුණ්‍ය අනුමෝදනා කරන්නටත් ඒ ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බුදුමග වැඩසටහන් මාලාවේදී ඒ මිත්‍යා දිට්ඨි පිළිබඳව දහම් කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. ඒ මිත්‍යා දිට්ඨි 62ක් පිළිබඳව කතා කරන වැඩසටහන් මාලාවේ අද දවසට නියමිත
මිත්‍යා දිටි ටික තමයි මම මාත්‍රකාවසයෙන් තබන්නට යෙදුනේ. එතනදී කාරණාවන් හතක් පිළිබඳව කතා කරනවා පැහැදිලි කරනවා. අද දවසේදී අපිට පැහැදිලි කරන්නට තිබෙන්නේ උච්ඡේදවාදයේ පිළිබඳ වූ දිට්ටි හත පිළිබඳවයි. උච්ඡේදය කියලා කියන්නේ නැත අන්තයේ ඇසුරු කරන දිට්ටිං පිළිබඳව. මෙතනදී චුතිය පමණක් දැකලා ඒ කියන්නේ චුත වෙන බව පමණක් දැකලා නැවත ආත්මභාවයේ පිළිබඳව මරණින් පස්සේ ආය නැවත උප්පත්තියක් නොදකින නිසා එහෙම නැත්නම් චුතිය පමණක් දකිනවා ප්‍රතිසන්දියක් නොදකින නිසා ප්‍රතිසන්දි අවස්ථාවක් දකින්නේ නැති වෙනකොට මරණින් පස්සේ මේ ආත්මභාවයේ විනාශයටපත් වෙනවා එහෙම නැත්නම් මරණයක් සිද්ධ වෙනවා ඒ කියන්නේ චුතිය දකිනවා මරණයක් දකිනවා මරණින් පස්සේ නැවත උත්පත්තියක් පිළිබඳව ආත්මභාවයක් පිළිබඳව නොදකින නිසා ඒ මතු ආත්මභාවයේ විනාශයකටපත් වෙනවා නැවත උත්පත්තියකට යන්නේ නැහැ කියන දිට්ඨියක් උපදිනවා මෙන්න මේ විදිහට මේ දිට්ඨිය මුල් කරගෙන උත්පත්ති අවස්ථාවන් පිළිබඳව වැරදි විදිහට දකින දැක්මට කියනවා උච්ඡේදවාදී දිට්ඨිය කියලා මේ විදිහට දිට්ඨිය හත් ආකාරයකින් උපදිනවා අපි මේ එකක් එකක් පිළිබඳව සවිස්තරාත්මකව කතා කරමු මරණින් පස්සේ නැවත උප්පත්තියක් නොදකින්නේ ඇයි කියන එක පිළිබඳව යම් වෙලාවක පුබ්බේ නිවානෝස්තති ඥානේ පෙරවිසු කඳපිලිවෙත සිහි කරන්නට පුළුවන් නුවණක් උපදිනවා නම් එහෙම නැතිනම් දිබ්බ චක්කු නුවණ පුබ්බේ නිවානෝස්තති ඥානේ උපදවාගත්ත යම් කෙනෙක් වේ නම් ඒ කෙනෙකුට පුළුවන්කම තිබෙනවා පෙර ආත්මයන් පිළිබඳව විමසන්නට පුළුවන්කම තිබෙනවා පුබ්බේ නිවානෝස්තති ඥානේ පෙරවිසු කඳපිලිවෙත් සිහි කරනකොට ඒ කෙනාට අතීතයේ එහෙම නැතිනම් කලින් ආත්මයේ පිළිබඳව උප්පත්තිය පිළිබඳව දකින්නට පුළුවන්කම තිබෙනවා මේ විදිහට අතීතයන් පිළිබඳව සිහි කරලා බලනකොට එක ආත්මයක් සිහි කරනවා වෙන්න පුළුවන් ආත්ම කීපයක් සිහි කරනවා වෙන්න පුළුවන් දීර්ඝ සංසාරයක් දකින්නට බැහැ මේ අයට බොහොම කෙටි කාලයක් තමයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඒ විදිහට එක ආත්මයක් හෝ ආත්ම කීපයක් සිහි කරනකොට මේ අයට පෙර උප්පත්තිය දකින්නට පුළුවන්කම තිබෙනවා මරණින් පස්සේ මේ ජීවිතයේ ඇතිවෙන හැටි දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ නිසා පෙර උප්පත්ති පිළිබඳ සැකයක් උපදින්නේ නැහැ මේ අයට. නමුත් මරණින් පස්සේ නැවත ඉපදීමක් පිළිබඳව තමයි මේ අයට දිට්ඨියක් උපදින්නේ. ඒකට හේතුව චුතූපපාත ඥානේ චුතිය උපදවා ගන්නවා උප්පත්තිය පිළිබඳ නුවණක් උපදින්නේ නැහැ. චුතිය සහ උප්පත්තිය කියන ප්‍රතිසන්දිය එහෙම නැත්නම් චුති ප්‍රතිසන්දි කියන සිදි දෙකම දකින්නට පුළුවන් කමක් නැහැ චුතිය විතරක් දකිනවා මරණින් පස්සේ නැවත උප්පත්තියක් පිළිබඳව දකින්නට බැරි වෙන්නේ චුත වෙන බව මරණ බව දකිනවා හැබැයි ඉපදීම දකින්නේ නැහැ මේක හිත දියුණු කරපු භාවනා යෝගියෙකුට දකින්නත් පුළුවන්කම තියෙයි හැබැයි ඊට වඩා භාවනා නොකරන දිප්තිගත කෙනෙකුට දකින්නටත් පුළුවන්කම තිබෙනවා එකට හේතුව මම පැහැදිලි කරන්නම් මරණින් පස්සේ උප්පත්තියක් ඇති වෙන බව විශ්වාස කරන්නට බැරි වෙන්නේ මැරෙන කෙනෙක් පිළිබඳව ඒ කෙනා නැමති ඉපදුනා කියන කාරණාවක් අපිට විමසලා බැලුවට හම්බ වෙන්නේ නැහැ අපි උදාහරණයකට ගත්තොත් අපේ ඥාතිවරයෙක් මිය ගියා කියලා ගන්න අපි හිතමුක අපේ සීආච්චි වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ ඥාතිවරයෙක් මිය ගියා කියලා අපි මේ මිය ගිය ඥාතිවරයා නැවත කොහෙද ඉපදුනේ කියලා මුළු ලෝකෙ පීරලාම හෙව්වත් ඒ කියන්නේ මනුස්ස ලෝකේ පීරල හෙව්වත් අපිට ඒ කෙනා පිළිබඳව තොරතුරක් හොයාගන්නට ලැබෙන්නේ නැහැ. අපි හිතමු අපේ සීයා නැති වුණා කියලා ඒ සීයාගේ පින්තූරයක් අරගෙන එහෙම නැතිනම් ඒ ෆොටෝ එකක් අරගෙන අපි මේ හැම තැනම හොයලා බලනවා අපේ සීයා නැවත ඉපදිලාද කියලා. ඒ පින්තූරේ අරගෙන කොච්චර හොයාගෙන ගියත් අපිට ඒ සීයාව නැවත මේ ඒ පින්තූරයට සමාන එහෙම නැත්නම් ඒ පින්තූරේ ඉන්න කෙනා මිය ගියාට පස්සේ ආය අපිට නැවත මුණ ගැහෙන්නේ නැහැ.
එනිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මරණින් පස්සේ ආයේ උපදින්නේ නැහැ කියලා. ඒ කියන්නේ කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන්. හැබැයි මරණින් පස්සේ නැවත උපදිනව දකින්නට හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ditthi උපදින්න පුළුවන්. ඒ නිසා මනුලෝ ඒ කියන්නේ නැතිනම් මනුස්ස ලෝකයේ මරණින් පස්සේ නැවත උපදින්නේ උපදින ආත්ම භාවයක් නැහැ කියලා. එහෙම නැතිනම් ආත්ම භාවයේ විනාශයටපත් වෙනවා කියන ditthi උපදින්න පුළුවන්. ඒක තවදුරටත් අපි පැහැදිලි කරගත්තොත් අපි අරගත්තු උදාහරණයම ගන්න මරණින් පස්සේ සීයා හොයනවා නම් අපි සීයාගේ පින්තූරයක් හොයාගෙන යනවා නම් අපිට ඒ සීයාව නැවත මේ මනුස්ස ලෝකයේ කිසිම જાතියක එහෙම නැතිනම් කිසිම රටක කිසිම පරිසරයක අපිට හම්බ වෙන්නේ නැත්තම් ඒ සීයාව අපිට මුණගැහෙන්නේ නැතිනම් අපි දන්න එක කාරණයක් තියෙනවා ඒ තමයි ඒ විදිහට හොයලා විමසලා බලපුවම අපිට සිද්ධ වෙන කාරණේ තමයි දැනගන්න කාරණේ තමයි සීයා මැරුණ බව අපි දන්නවා මැරුණ බව අපි පිළිගන්නවා හැබැයි සීයා මැරුණට නැවත සීයා ඉපදුනේ නැහැ කියලා දැනගන්නේ දන්නෙත් අපි මේ සීයා පිළිබඳව නැවත විමසලා බලනකොට ලෝකෙ හැම තැනම අස්සක් මුල්ලක් නැහැර අපි හොයලා 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 මේ පින්තූරේ තියෙන ඒ සීයාව ඉන්නවද කියලා හෙව්වට අපිට හම්බ නොවෙන නිසා අපි පිළිගන්නවා අපි විශ්වාස කරනවා අපේ හිතේ දික්තියක් ඇති කරගන්නවා සීයා ආය නැවත උපදින්නේ නැහැ. එහෙමනම් සීයා නැවත ආය උපදින්නේ නැතිනම් ඒ සීයාගේ ආත්මයට මොකද උනේ? මරණයත් එක්කම මේ සීයාගේ ආත්මය එතනින් ඉවරයි. මරණින් පස්සේ නැවත ආය ආත්මයකට යන්නේ උප්පත්තියකට යන්නේ නැහැ. ඒ සීයාගේ ආත්මභාවය මරණින් පස්සේ එතනින් ඉවර වෙන නිසා අපිට හිතේ ඇති කරගන්නවා දික්තියක් එහෙම නැතිනම් දැක්මක් හිතේ තියාගන්නවා ඒ දැක්ම තමයි මැරෙන බව තියනවා හැබැයි ආයේ කවමදාකවත් උපදින්නේ නැහැ කියන දිට්ඨිය. සීයා මැරුණා හැබැයි ඒ සීයා ආයේ නැවත උපදින්නේ නැහැ. උපදින්නේ නැතිනම් ඒ ආත්මභාවයට මොකද වෙන්නේ? ආත්මභාවයෙන්ින් ඉවර වෙලා යනවා. ආත්මභාවයෙන්ින් විනාශයටපත් වෙනවා. නැසිලා යනවා, නැති වෙලා යනවා. කියන තැනකින් ආත්මය මුල් කරගෙන ඇති බව නෙමෙයි ආත්මය මුල් කරගෙන ආත්මය නැසිලා විනාශ වෙනවා කියන දිට්ඨිය උපදිනවා මේ දිට්ඨියේ තියෙන සුවිශේෂී ලක්ෂණය අපි හඳුනා ගන්නට ඕනේ ඒ තමයි ආත්මය නැහැ කියන තැනයි උපදින්නේ ආත්මය තියෙනවා කියන තැනින් අපි සාස්වත දිට්ඨි ටික සියල්ලම කතා කළා ආත්මයක් ඇති බවට කතා කළා එහෙම නැතිනම් සාස්වත දිට්ඨියට අයිති වෙන සියලුම පරයයන් ප්‍රභේදයන් ටික අපි කතා කළේ ආත්මභාවයක් ඇති බවට ගන්නා වූ දිට්ඨිය කියලා මෙතනදී උච්ඡේදයේ පිළිබඳව ගන්නා වූ දිට්ඨිය පෙන්වන්නේ ආත්ම භාවය විනාශයටපත් වෙනවා කියන දැක්මයි. මෙතනදී ආත්මයක් නැහැ කියන එක නෙමෙයි ගන්නේ ආත්මේ විනාශයටපත් වෙනවා කියන දිට්ඨියයි. ඒ නිසා අනාත්මී වූ දර්ශනයට මේක සමාන කරන්න එපා. යම් විදිහකින් අර්ථය ගන්නකොට ආත්මයක් නැහැ කියලානේ මේ කතා කරන්නේ. එහෙම නැතිනම් අනාත්මයක් පිළිබඳවනේ මේ කතා කරන්නේ. එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ පෙන්වපු අනාත්මී වූ දර්ශනයම නේද මේ කතා කරන්නේ කියලා කෙනෙකුට සමානකමක් දකින්නට හේතු වෙයි සමානකමක් පෙනේ. නමුත් ඒ අපි දකින ක්‍රමයේ තියෙන වැරද්ද දෝෂ නිසා. මෙතනදි කියන්නේ ආත්මයක් නැහැ කියලා නෙමෙයි. එහෙම නැතිනම් අනාත්මී වූ අර්ථයක් නෙමෙයි. මෙතනදි කියන්නේ මරණින් පස්සේ අනාත් ඒ කියන්නේ ආත්මේ විනාශ වෙලා යනවා ඉඳයි ආත්මයක් නැහැ කියලා කියන්නේ. මරණින් පස්සේ ආත්මේ විනාශ වෙනවා. මොකද ආත්මයට පවතින තැනක් නැතුව යනවා ආත්මයක් පවතින්නේ නැති නිසා අනාත්මී බවක් පිළිබඳව කතා කරනවා ඒ අනාත්මී බව එහෙම නැතිනම් ආත්මයක් නැති බව කතා කරන කාරණේ බුදුදහමේ කතා කරන අනාත්මී දර්ශනය නෙමෙයි ඒ නිසා මේක පටලවා ගන්නට වරදවා ගන්නට එපා කියන එක මුලින්ම පැහැදිලි කරන්නට ඕන කරනවා ඒ නිසා මම මේ විදිහට ඒ කාරණේ ඉදිරිපත් කළේ ඉතින් ඒ නිසා මරණින් පස්සේ නැවත උප්පත්තියකට ආත්මභාවයකට පත්වෙන්නේ නැහැ කියන අර්ථය මිසක් අනාත්මී වූ දර්ශනය නෙමෙයි පෙන්වන්නේ. ඒ නිසා අපි මේකට මේ කාරණේ මුල් කරගෙන දහම් කරුණු ටික පැහැදිලි කරලා විස්තර කරලා බලමු. මම අර කිව්ව උදාහරණي අපි ගම්මු. ඒ උදාහරණයේ තුල අපිට ගැඹෙනවා මරණින් පස්සේ සීයා නැවත ඉපදිච්ච බවක් අපිට දකින්නට ලැබෙන්නේ නැතුව යනවා. ඒ නිසා අපි කොහේ හොයාගෙන ගියත් මරිච්ච සීයා කෙනෙක් ආය නැවත ඉපදුන බවක් අපිට අහන්න හෝ දකින්න හෝ ලැබෙන්නේ නැතුව යනවා.
එනිසා අපේ හිතේ මනුස්ස ලෝකයේ පිළිබඳව දිට්ඨියක් උපදිනවා මරණය දකින්නවා අපි මනුස්ස ලෝකේ එහෙම නැතිනම් චුතිය දකින්නවා එතන මේ මරණ බව අපිට පේනවා මේ මරණ ස්වභාවය දැක්කට ඒ මරණ ස්වභාවය තුළ අපි හඳුනාගත්තට අපිට උපදින ස්වභාවය අඳුනා ගන්නට පුළුවන්කමක සාධකයක් හම්බ වෙන්නේ නැති නිසා අපි හිතනවා විශ්වාස කරනවා මරණින් පස්සේ නැවත ඉපදුනේ නැහැ කියලා. එහෙමනම් මරණින් පස්සේ නැවත ඉපදුනේ නැති නිසා අපි හිතනවා විශ්වාස කරනවා ඒ ආත්ම භාවය තنين ඉවරයි කියලා. ආත්ම භාවය තنين විනාශ වුණා කියලා. මොකද සීයා ජීවත් වෙනකන් ආත්මයක් තිබුණා. ඒ තිබුණ ආත්ම භාවය මරණින් පස්සේ විනාශයට පත් වුණා. ආත්මයේ විනාශයට පත් වෙන නිසා නැවත ආත්මයක් හටගන්නේ නැහැ කියන තැනකින් නැවත ආත්මයක් හම්බ නොවෙන නිසා එතනදී ආත්මේ විනාශයට පත් වෙච්ච නිසා එතන උපදින දිට්ඨියට කියනවා උච්ඡේද දිට්ඨිය කියලා. ඒ මනුස්ස ලෝකයේ පිළිබඳව මරණයෙන් පස්සේ සිද්ධ වෙන සිද්ධියක් පිළිබඳව. මේ විදිහටම පෙන්නනවා කාමාවචර ලෝකයේ තවත් තිබෙනවා දිව්‍ය ලෝකයන් පිළිබඳව. මරණින් පස්සේ නැවත උප්පත්තියකට යන ස්වභාවයක් හඳුනා ගන්නට බැරි වෙන නිසා චුතිය දකිනවා. හැබැයි උප්පත්තිය දකින්නේ නැහැ. ඒ නිසා දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය ආත්ම භාවයන් වල ඉන්න දිව්‍ය සත් එහෙම නැතිනම් දෙවිවරුන්ට දිව්‍ය ලෝකේ එහෙම නැතිනම් කාමාවචර දිව්‍ය ලෝකවල ඉන්න ඒ සදෙව් වල එහෙම නැතිනම් දිව්‍ය ලෝක 6 ඉන්න ඒ දෙවිවරුන්ට දිව්‍ය ලෝකේ තමන් එක්ක එකට හිටපු දෙවිවරු චුත වෙන බව දකිනවා. එතනින් අතුරුදහන් වෙලා චුත වෙලා නැති වෙලා යන බව දකිනවා. හැබැයි මේ දෙවි කෙනා ආය නැවත දිව්‍ය ලෝකෙ ඉපදිච්ච බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. මුළු දිව්‍ය ලෝකයේ තමන්ට අයිති දිව්‍ය විමානවල තමන්ට අයිති දිව්‍ය ලෝකයේ තුල හොඳට හොයලා විමසලා බැලුවට ආයේ ඒ කෙනා ඒ දිව්‍ය ලෝකයේ උප්පත්ති ලැබලා නැහැ. එහෙම නැතිනම් මැරිලා ඒ දිව්‍ය ලෝකෙම නැවත ඉපදීමක් දකින්නට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ දිව්‍ය ලෝකයේ මරණයට පත් වෙච්ච ඒ දෙවි කෙනෙක් එහෙම නැතිනම් චුත වෙච්ච දෙවි කෙනෙක් නැවත ඒ දිව්‍ය ලෝකෙම ඉපදිච්ච බවක් දකින්නට නොලැබෙන නිසා ඒ නිසා නැවත ඉපදුනා කියන කාරණාවක් නොදකින නිසා දෙවිවරුන්ගේ හිත්වලත් උපදින්නට පුළුවන්කම තිබෙනවා මරණින් පස්සේ නැවත උප්පත්තියකට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන මට්ටමක උච්ඡේද දිට්ඨිය. ඉතින් මේ විදිහට මරණින් පස්සේ ආත්ම භාවය විනාශ ස්වභාවයට පත් වෙනවා කියන කාරණාව පැහැදිලි වෙනවා. එතකොට මේ මරණින් පස්සේ ඒ විනාශ ස්වභාවයට පත් වෙන කාරණාවේදී ඒ ජීවිතය මරණයත් සමග උප්පත්ති නොදකින නිසා මරණයට පත් වුණ බව පමණක් හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන නිසා ඒ ජීවිතයේ ආත්ම භාවයේ මතු විනාශයට පත් වෙනවා කියන අදහස අර්ථයට පත් වෙනවා. ඒ දිව්‍ය ලෝකවල ස්වභාවය ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝකවලත් මේ විදිහටම මේ කියන චුතිය දකිනවා. එයින් චුත වෙන බව දකිනවා. හැබැයි නැවත ප්‍රතිසන්දිය දකින්නේ නැති නිසා උප්පත්ති දකින්නේ නැති නිසා ඒ චුතියත් සමගම ආත්ම භාවයේ විනාශයට පත් වෙනවා කියන ඒ දැක්ම හිතේ ඇති කරගෙන ඒ දිට්ඨියට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ආකාස සංඥායතනෙ උපදවාගත්ත අරූපාවචර මට්ටමේ බ්‍රහ්ම ලෝකයේ එතනදී චුතිය දකිනවා. එයින් මරණයට පත් වීම නැති නම් එයින් චුත වීම දකිනවා. හැබැයි එතනදී ප්‍රතිසන්දිය දකින්නේ නැතුව යනවා. ඒ නිසා ඒ ප්‍රතිසන්දිය නොදකින නිසා ආත්ම භාවයේ විනාශයට පත් වුණා කියලයි දැක්මක් ඇති වෙන්නේ. විඥානංච ආයතනෙ උපදවාගත්ත අරූපාවචර බ්‍රහ්මලෝක මට්ටමේ ඉන්න බ්‍රහ්මයන්ටත් එතනදීද චුතිය දකිනවා. ඒ දකින චුතියට අනුව ප්‍රතිසන්දියක් දකින්නේ නැතුව යනවා. ඒ ප්‍රතිසන්දිය දකින්නේ නැති වෙනකොට එතනදීත් ආත්ම භාවයේ විනාශ ස්වභාවයට පත් වෙන බව තමයි හිතන්නේ කල්පනා කරන්නේ. ඊළඟට ආකින්චඤ්ඤායතනෙ උපදවා ගැනීමදිත් නේව සංඥා නා සංඥායතනෙ උපදවා ගැනීමදිත් කියන මේ අරූපාවචර මට්ටමේ තියෙන සියලුම බ්‍රහ්ම ලෝකවල ආකාසඤ්ඤායතනේ විඥානඤ්ඤායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ කියන මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරත් පිළිබඳව
චුතිය දකිනවා ප්‍රතිසන්දිය නොදකින නිසා මතු ආත්ම භාවයේ මරණින් පස්සේ විනාශ ස්වභාවයට පත් වෙනවා කියන තැනකින් දකිනවා ඒ නිසා මෙතනදී උච්ඡේද වාදයේ මුල් කරගෙන දිට්ටි හතක් පෙන්නනවා මනුස්ස ලෝකයේ පිළිබඳව එක දිට්ටියකුත් කාම ලෝකයේ එහෙම නැතිනම් කාමාවචර දිව්‍ය ලෝකයන් පිළිබඳව එක දිට්ටියකුත් ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝකයන් පිළිබඳව එක දිට්ටියකුත් ඊළඟට අරූපාවචරයේ ආකාසඤ්ඤායතනේ විඥානඤ්ඤායතනේ අකිඤ්චඤ්ඤායතනේ නියුසඤ්ඤානාසඤ්ඤායතනේ කියන මේ අවස්ථා හතර පිළිබඳව දිට්ටි හතරකුත් විදිහට සියලුම දිට්ටි හතක් උපදිනවා කියන එක පැහැදිලි කරනවා එතනදී අපි මේ දිට්ටි පිළිබඳව අවස්ථා හත පිළිබඳව කතා කළා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර පිළිබඳව කාරණා හතක් පෙන්නනවා කියලා එතනදී ඒ කාරණාවන් හත මුල් කරගෙන ඇතිවෙන දිට්ඨිය පිළිබඳව තවදුරටත් අපි විමසලා බැලුවොත් එතනදී අපිට දැනගන්නට තියෙන කාරණේ තමයි මරණයට පත් වෙන බව එහෙම නැතිනම් චුත වෙන බව පෙනෙන සිද්ධියක් පෙන්නනවා හැබැයි චුතියෙන් පස්සේ නැවත ප්‍රතිසන්දියකට පත් වෙනවා දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා ඒ නිසා චුතෝපපාත ඥානය චුති උප්පත්ති පිළිබඳ වූ නුවණක චුතිය පිළිබඳ වූ නුවණක් පමණයි පහළ වෙන්නේ උප්පත්තිය පිළිබඳ වූ නුවණක් පහළ වෙන්නේ නැති නිසායි මේ කියන දිට්ඨිය උපදින්නට හේතු වෙන්නේ ඉතින් ඒ නිසා අපි මෙතනදී පැහැදිලි කරගන්නට ඕනේ මරණින් පස්සේ නැවත උපදින්නේ නැහැ මරණින් පස්සේ නැවත ආත්මයකට පත් වෙන්නේ නැහැ කියන තැන අපි යම් දෙයකින් අර්ථයක් අපි ගත්තොත් අපේ ජීවිතයේ ඒ අර්ථය තුළ මේ උච්ඡේදවාදී දිට්ඨි ක්‍රමවේදයේ අන්තර්ගත වෙනවා. මැරිලා ගිහිල්ලා මිනිස්සෙක් කියලා උපදින්නේ නැහැ. මැරිලා ගිහිල්ලා දෙවියෙක් කියලා උපදින්නේ නැහැ. මැරිලා ගිහිල්ලා බ්‍රහ්මයෙක් කියලා උපදින්නේ නැහැ. මැරිලා ගිහිල්ලා සතර මහා පායට යන්නේ නැහැ. මැරිලා ගිහිල්ලා අරූපාවචර මට්ටමටපත් වෙන්නේ නැහැ කියන තැනකින් අපි එතනදී දැක්කොත් ගත්තොත් ඒ විදිහට අර්ථයන් තීරුම් ගත්තොත් එතනදී සිද්ධ වෙනවා උප්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ කියන තැනකින් ගත්තහම ආත්ම භාවයට මොකද වෙන්නේ කියන තැනකින් ඒ ආත්ම භාවය විනාශයට පත් වෙනවා කියන තැනක් තමයි දිට්ඨියක් උපදින්නේ දැක්මක් උපදින්නේ මොකද ඒකට හේතුව ආත්ම භාවය පිළිබඳව අපේ හිතේ තියෙන නිත්‍ය බවක් ඒ කියන්නේ නිත්‍ය ආත්ම සංඥාවක් එහෙමනම් ආත්ම සංඥාව එහෙම නැතිනම් ආත්මී බව ඇති බවයි අපේ හිතේ තියෙන්නේ. ඒ ඇති බවට සාපේක්ෂව තමයි මරණින් පස්සේ ආත්මය නැති වෙනවා විනාශ වෙනවා කියන තැනක දැක්මක් ඉතුරු වෙන්නේ. මෙන්න මෙතන හරි වැදගත් අර්ථයක්. මොකද අපේ හිතේ තියෙන්නේ ආත්ම භාවයේ ඇති බවට ගත්තා වූ දැක්ම. ඒ ආත්ම භාවයේ ඇති බවට ගත දැක්මෙම තමයි එක පැතිකඩක් විවර වෙනවා මරණින් පස්සේ උප්පත්තියක් දකින්නේ නැති නිසා. එහෙනම් අර ආත්මයට මොකද වෙන්නේ? ඔන්න ආත්මයට මොකද වෙන්නේ කියලා විමසනකොට තමයි මරණින් පස්සේ උපදින්නේ නැති හින්දා ආත්මය එතනදී විනාශ වෙලා යනවා. ආත්මයට පවතින විදිහක් නැතුව යනවා. ආත්මයට රූපය තුල පවතින විදිහක්වත් නැතුව යනවා. ආත්මයට නාමය තුල පවතින විදිහක් නැතුව යනවා. මොකද මරණින් පස්සේ නැවත උපදින්නේ නැති නිසා. ඒ නිසා මරණින් පස්සේ නැවත උප්පත්තියකට නොයනවා නම් ආත්මයට මොකද වෙන්නේ කියලා හිතනකොට ආත්මයට පවතින තැනක් නැති වෙන නිසා ආත්මය විනාශ වෙලා යනවා කියන හැඟීම උපදිනවා මෙන්න මේ විදිහට ආත්මය විනාශ වෙලා යනවා ආත්මය නැසිලා විනාශ වෙලා යනවා ආත්මයක් නැවත පවතින්නේ නැහැ කියන තැනකින් උපදිනවා දිට්ඨියක් මරණින් පස්සේ නැවත ආත්මයකට යන්නේ නැහැ එහෙම නැතිනම් ආත්මයක් පවතින්නේ නැහැ මරණින් පස්සේ නැවත ආත්ම භාවයකට බැස ගන්න පුළුවන්කමක් උපදින්නේ උපදින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති වෙනකොට මේ ආත්මේ විනාශ වෙලා යනවා කියන අර්ථය තමන්ගේ නුවණකට වැටහෙනවා. ඒ නුවණ අර්ථයකින් ගත්තට නිවැරදි නුවණක් නෙමෙයි ඒ තමන්ට තේරෙන විදිහට ගත්ත අර්ථයක්. ඒ අර්ථය තුල වැරදි විදිහට දැකපු දැක්මක් ඉතුරු වෙනවා. මිත්‍යා දිට්ඨියක් එහෙම නැතිනම් වැරදි විදිහට දකින දිට්ඨියක් බවට පත් වෙනවා. ඒ දිට්ඨිය ආත්මී බවක් නැති බවට එහෙම නැතිනම් තිබුණ ආත්මය විනාශ වුණ බවට නැසිලා විනාශ වෙච්ච බවට ගත්ත අර්ථයක් නිසා
ඒ දිට්ඨියට අපි කියනවා උච්ඡේදවාදය දිට්ඨි කියලා. ඉතින් ඒ උච්ඡේදවාද දිට්ඨිය තමයි අර විදිහට හත් ආකාරයකින් අපි කතා කරන්නට පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා මේ කාරණාව දුරු කර ගැනීම පිණිස අපි කොහොමද කටයුතු කළ යුත්තේ මේ ආත්මභාවයේ පිළිබඳ වූ මේ ගනුදෙනුව කොහොමද දුරු වෙන්නට ඕනේ කියන අර්ථය අපි ලියා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආත්මීය දර්ශනයක් නෙමෙයි අනාත්මීය දර්ශනයක්. අනාත්මීය දර්ශනය කියලා කියන්නේ ආත්මයක් නැහැ කියලා කාරණාවක් ගන්න එක නෙමෙයි. කිසිම වෙලාවක ආත්මයක් නැහැ. එහෙම නැතිනම් තිබුණ ආත්මේ නැති වුණා කියන තැනකින් ගන්න අර්ථය නෙමෙයි. න ආත්ම නෙමෙයි. ඒ කියන්නේ එහෙම නැතිනම් ආත්මයක් නැහැ කියන අර්ථය නෙමෙයි ගන්නට වෙන්නේ. ආත්මයක් පවතින්නට හේතු නැහැ කියන අර්ථය. ඒ කියන්නේ ආත්මයක් හටගෙනවත් තිබුණේ නැහැ කියන අර්ථය. කලින් ආත්මයක් තිබුණා. ඒ තිබුණ ආත්මය දැන් නැහැ කියන අර්ථයෙන් නෙමෙයි. මම ඒක ඔබට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපි පුංචි කාලේ මේක මම කලිනුත් දේශනාවල මුල්ම දේශනාවලදී මතක් කළ උදාහරණයක්. ඒ නිසා නැවතත් ඒක බොහොම කෙටියෙන් ඔබට මතක් කරන්නම්. අපි පුංචි කාලේදී හදේ හාවෙක් ඉන්නවා කියලා හිතාගෙන ඒ අදහසින් යුක්තව අපි හඳත් පිළිබඳව ගනුදෙනු කළා. හඳ දකින හැම වෙලාවකම අපිට හඳේ හාවෙක් වෙනුණා. ඒ හාව ඇත්තටම ඉන්න හාවෙක් කියලාමයි අපිට අදහස හිතේ ඇති වුනේ. ඒ නිසා අපි කාලයක් මේකත් මේ විදිහට ගනුදෙනු කළාම හඳේ හාවෙක් ඉන්නවාමයි කියන හැඟීමෙන් යුක්තව ආත්මී හැඟීමකින්මයි හඳ පිළිබඳව අපි කතා බහ කළේ, හිතලා කල්පනා කළේ. හඳත් එක්ක යම් විදිහකින් අපි හිතන කල්පනා කරන අරමුණු නිමිති වශයෙන් ගත්තනම් ඒ සියල්ලම හඳේ හාවෙක් ඉන්නවා කියන අදහස ආකල්පයේ ඇතුළෙමයි අපි ගණිතුන කරලා තියෙන්නේ. ඉතින් එතකොට හඳේ ඉන්න හාවෙක් පිළිබඳව අපි මේ විදිහට හිතාගෙන හිටියට හැබෑවටම හඳේ හාවෙක් ඒ වෙනකොටත් ඉන්න නිසා හාවෙක් හිතුණා නෙමෙයි. එහෙම හාවෙක් කියලා හිතාගත්ත මානසික මට්ටම ඇත්ත වෙලයි තිබුණේ. ටික කාලයක් අපි අධ්‍යාපනය ලැබනකොට දැනුමක් තේරුමක් ඇති වයසකටපත් වෙනකොට අපිට සමාජයේ පිළිබඳව මේ ග්‍රහලෝකයන් පිළිබඳව ලෝකයන් පිළිබඳව අපිට අර්ථයන් තේරෙනකොට එහෙම නැතිනම් විද්‍යා විෂය ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා හඳ කියලා කියන්නේ එහෙම නැතිනම් චන්ද්‍රයා කියලා කියන්නේ ග්‍රහ වස්තුවක් මේ පෘථිවිය වගේ තවත් එක් ග්‍රහ වස්තුවක් මේ චන්ද්‍රයේ එහෙම නැතිනම් සඳ මෙන්න මේ විදිහයි ස්වභාවය හැදිලා තියෙන්නේ මේ විදිහටයි තවත් ග්‍රහක වස්තුවක් කියන තැනකින් අපි ඒ තාරකා විද්‍යාව පිළිබඳව යම් මට්ටමක දැනුවත් බවක් අධ්‍යාපනයක් ලැබනකොට අපිට තේරෙනවා අපි මේ පොඩි රැවටිල්ලක හිටියේ එහෙම නැත්නම් අපි මේ අනවබෝධයක හිටියේ හඳේ හාවෙක් කවදාකවත් ඉඳලා නැහැ කියන තැනකින් අපිට නුවණක් ඇති වෙනවා. ඒ නුවණට ඊළඟට බලනකොට හඳේ හාවෙක් ඉන්නවා කියන හැඟීමෙන් නෙමෙයි අපි බලන්නේ අපිට තේරෙනවා හඳ තුල හාවෙක් ඉඳලම නැහැ කියන තැනක. අන්න ඒ විදිහට දකින අවස්ථාවක් තමයි තේරුම් ගන්නට ඕනේ. හැබැයි අපි කොයිම වෙලාවකවත් හිතනවද මේ සිද්ධිය මුල් කරගෙන අපිට අර නොතේරෙන පුංචි කාලේ හඳේ හාවෙක් ඉන්නවා කියලා හිතපු කාලේ ඇත්තටම හඳේ හාවෙක් හිටියා. ඒ හිතපු හඳේ හාවා අපිට දැනුම් තේරුම් ඇති කාලේ වෙනකොට හඳේ හාව නැති වුණා. එහෙම නැතිනම් කලින් හිටපු හාව දැන් නැහැ කියන අදහසක් අපේ හිතේ උපදිනවද? එහෙම නැතිනම් කලින් හාව හිටියා අපිට දැනුම් තේරුම් ඇතුව අපි මේක තේරුම් ගත්තට පස්සේ හඳේ හාව හැංගුණා, මැරිලා ගියා. එහෙම නැතිනම් හඳේ හාව අතුරුදහන් වුණා. එහෙම නැතිනම් හඳේ හාව විනාශයටපත් වුණා කියන තැනකින් උනේ. එහෙම නැතිනම් හඳේ හාවෙක් ඉන්නවා කියලා හිතාගෙන හිටපු වැරදි අදහස, වැරදි වැටහීම නිවැරදි වෙනකොට ඒ අදහස නිවැරදි වීමක් ද උනේ. එහෙම නැතිනම් හඳේ හිටපු හාව නැති වෙලා විනාශ වෙලා ගියපු එකද උනේ කියන එක හොඳට විමසලා බලන්න. මෙතනදී අපිට හොඳ අර්ථයක් සැපේනවා. මේ උදාහරණයෙම ටිකක් දක්ෂ වෙන්න. මොකද කලින් හිටපු හාව දැන් නැති වුණා කියන තැනකින් ගත්තා නෙමෙයි. කලින් හාවෙක් ඉන්නවා කියලා අපි ගත්තේ ඒ ඇත්ත ඇති හැටියට යථාර්ථය එහෙම නැතිනම් ඒ හඳේ යථා ස්වභාවය අපි අවබෝධ කරගත්තේ නැති නිසායි, රැවටිච්ච නිසායි හඳේ හාවෙක් ඉන්නවාමයි කියලා අපිට අදහසක් දැක්මක් ඇති වුණේ. ඒ දැක්ම නිවැරදි වීමක් වෙනවා හඳේ ඇත්ත ඇති හැටියට එහෙම නැතිනම් හඳේ ස්වභාවය යථා ස්වභාවය අපි විද්‍යා විෂයක් හරහා ඇත්ත ඇති හැටියට ඉගෙන ගන්නකොට.
ඒ භෞතික මට්ටමේ අපි ඇත්ත ඇති හැටි ඇටි ඉගෙන ගන්නකොට අපිට අර්ථයක් සැපේනවා අපේ නුවණක් උපදිනවා ඒ හඳ කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා. එහෙම නුවණක් උපදිනකොට අපිට තේරෙනවා එහෙම නුවණ නැති කාලේ හඳේ හාවෙක් ඉන්නවා කියලා අපේ හිතින් හදාගත්ත වැරදි දැක්මක් තමයි ඒ හඳේ හාවෙක් ඉන්නවා කියලා පෙවුනේ. හඳේ හාවෙක් ඉන්නවා කියලා හිතුවේ. හඳේ හාවෙක් ඉන්නවා කියලා යම් විදිහකට කල්පනා කරා නම් ඒ කල්පනා කරේ. දැක්කේ වෙන්න පුළුවන් හිතුවේ කල්පනා කරේ වෙන්න පුළුවන් හඳේ හාවෙක් ඉන්නවා කියන තැනකින් කටයුතු කෙලේ වෙන්න පුළුවන් ඒකට හේතු වෙලා තිබුණේ හඳේ ඇත්ත හරි හැටියට නොදැක්ක නිසාමයි. ඇත්ත ඇති හැටියට නොදකපු නිසා බොරුවක් අපි ඇත්ත කරගෙන ඒ බොරුව අපේ ජීවිතය තුළ අපි ඇත්තක් බවට පත් කරගෙන තිබුණා. යථාර්ථයේ තේරෙන දවසට බොරුව බොරුවක් කියලා තේරුම් ගත්ත දවසට ඇත්ත ඇත්තක් බවට පැහැදිලි වෙන දවසට බොරුවක් නිසා හදාගත්ත ඇත්තක් පවතින්නේ නැහැ. බොරුව බොරුවක් නිසා බොරුව බොරුවක් බවට තේරෙනකොටම ඒ නිසා හදාගත්තා වූ දැක්ම ලිහිලා යනවා. එහෙම නැතුව හඳේ කලින් හිටපු හාව මැරිලා ගියාවත් එහෙම නැතිනම් කලින් හිටපු හඳේ හාව විනාශ වෙලා ගියාවත් කලින් හිටපු ඒ හාව අතුරුදහන් වුණාවත් නෙමෙයි. හාවෙක් කියලා හිතාගත්ත අදහසමයි අපේ හිතෙන් දුර වෙන්නේ. මෙන්න මේ අර්ථය මෙතෙන්ට තියලා බලන්න. කලින් ආත්මයක් තිබුණා. මනුස්සයෙක් වෙලා ඉපදුණා. ඒ ඉපදිච්ච තැන ආත්ම භාවයක් තිබුණා. ඒ ආත්ම භාවය මරණින් පස්සේ නැවත උපදින්නේ නැති නිසා ආත්ම භාවයේ විනාශයට පත් වුණා කියලා දැක්කොත් මේ ධර්මයේ තුල පෙන්නන අනාත්මී දර්ශනයේ දැක්කා වෙන්නේ නැහැ. මේ දැක්ක වෙන්නේ ආත්මයක් තිබුණා. ඒ තිබුණ ආත්මය විනාශ වුණා කියන අර්ථේ. හරියට හඳේ හාවෙක් හිටියමයි ඒ හිටපු හාව දැන් විනාශ වෙලා දැන් මැරිලා ගිහිල්ලා. එහෙම නැතිනම් ඒ දහාව අතුරුදහන් වෙලා එතනින් චුත වෙලා කියන අර්ථය ගත්තොත් ඒ අර්ථය වැරදිමයි. මොකද කලිනුත් හාවෙක් හිටියා නෙමෙයි. කලිනුත් හාවෙක් නැති තැන ඇත නොදකපු නිසා හාවෙක් ඇති බවට ගත්තා වූ වැරදි දැක්මක් නිසාමයි හඳේ හාවෙක් නැති දවසට හාව නැති වුණා හාව විනාශ වුණා නේ කලින් හිටපු හාව මැරිලා ගියා කියලා හිතන්න වෙන්නේ. නමුත් හඳේ ඇත්ත දකින්නකොට හඳ කියන්නේ මේ වගේ සිද්ධියක් කියලා යථාර්ථයේ තේරුම් ගන්නකොට නුවණක් උපදිනවා. මේක නොතේරුම් ගන්න තිබුණ නිසාමයි කලින් හඳේ හාවෙක් හිටියා කියලා වැරදි විදිහට ගත්ත දැක්මක් පහළ වුණේ කියන අර්ථය අපිට වැටහෙනවා. එහෙමනම් මේ වැටහෙන විදිහටම මේ ජීවිතයේ පිළිබඳව ආත්මී වශයෙන් ගත්තා වූ වැරදි දැකීම දුරු වුණොත් පමණමයි අනාත්මී දර්ශනයක් එළඹ සිටින්නේ. එහෙම නැතිනම් ආත්මේ නැති වුණා, විනාශ වුණා, අතුරුදහන් වුණා, චුත වුණා කියන තැනකින් ආත්මේ විනාශ වෙලා ගියා කියන තැනකින් ගත්තහම නිත්‍ය වශයෙන් ගත්ත ආත්මය තමයි දැන් නැති වුණේ, විනාශ වුණේ කියන තැනකින් අර්ථය ගත්තහම ඒ අර්ථය උච්ඡේදවාදී අර්ථයක් බවට පත් වෙනවා. උච්ඡේදවාදී දැක්මක් බවට ඒ දැක්ම ඉතුරු වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්නට ඕනේ අපේ ජීවිතයේ උච්ඡේදවාදී දැක්මකට යොමු නොවන විදිහට යථාර්ථවාදී දැක්මකට අපේ නුවණ පහල කරන්නට නුවණ අරන් යන්නට. මොකද උච්ඡේදවාදී දැක්මක් අපේ ජීවිතය තුළ ඇති නොවෙන්න නම් අපි බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කරපු යථාර්ථ දර්ශනය දකින්නට වෙනවා. ඒ දැක්ම එහෙම නැතිනම් ඒ දර්ශනය අපේ ජීවිතයට එකතු කරගන්නට වෙනවා. ඒ දර්ශනය ඒ දැක්ම තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කළේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථ දර්ශනය. අද ආත්ම වශයෙන් පුද්ගල වශයෙන් අරගෙන තිබෙන්නේ රූපය වෙන්න පුළුවන් ආත්ම වශයෙන් පුද්ගල වශයෙන් අරගෙන තිබෙනවා. වේදනාව වෙන්න පුළුවන් පුද්ගල වශයෙන් ආත්ම වශයෙන් අරගෙන තිබෙනවා. සංඥාව සංකාරේ විඥානීය කියන මේ පංචස්කන්ධය තමයි එහෙම නැතිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ තමයි සත්ව පුද්ගල ආත්ම වශයෙන් අරගෙන තියෙන්නේ. ඒ නිසායි සක්කාය දිට්ඨිය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ආකාරයන් තුල විෂයාකාරයක සක්කාය දිට්ඨියක් විග්‍රහ කරන්නේ. විෂයාකාරයක සක්කාය දිට්ඨියක් පැහැදිලි කරන්නේ.
එහෙම විෂයාකාරයක සක්කාය දිට්ඨියක් පැහැදිලි කරනකොට සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත්තා වූ ඒ දැක්මක් තමයි එතනදී පැහැදිලි කරන්නේ. ඒ විදිහට ගත්තා වූ දැක්ම තුළ ඉඳගෙන සත්වයේ පුද්ගලයේ ආත්මී බවක් අන්තර්ගතයි කියලා මේ රූපේ තුල හෝ වේවා එහෙම නැතිනම් මේ නාම ධර්ම තුල හෝ වේවා සත්වයේ පුද්ගලයේ ආත්මයක් හටගෙන තියෙනවා කියන තැනකින් අර්ථය ගත්තාම තියෙන දෝෂය තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන උච්ඡේදවාදී ඇති වෙන්නට හේතු වෙලා තියෙන්නේ. මොකද එහෙම සත්වයේ පුද්ගලයේ මේ රූපය තුල දකින්නවා හැබැයි මරණින් පස්සේ නැවත රූපයක් හටගන්නේ නැහැ. මරණින් පස්සේ නැවත වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටික හටගන්නේ දකින්න නැත්තම්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයාගේ හට ගැනීමක් දකින්නේ නැතිනම් එහෙම නැතිනම් පුද්ගල වශයෙන් ගත්ත ආත්මී වශයෙන් ගත්ත ඒ රූපේ නැවත මරණින් පස්සේ හම්බ වෙන්නේ නැතිනම් අන්න හිතේ ඇති වෙනවා චුතිය දකින්නවා මරණය දකින්නවා හැබැයි ප්‍රතිසන්දියක් දකින්නේ නැහැ නැවත හට ගැනීමක් දකින්නේ නැහැ නැවත හට ගැනීමක් නොදකිනකොට හටගත් බව විනාශයට පත් වෙනවා කියන එක දැක්කට නැවත හට ගැනීමක් නොදකින නිසා ඒ තිබුණ ආත්මී බව විනාශයට පත් වුණා ඒ ආත්මයයි විනාශ වුණේ ඒ නිසා ආත්මය පවතින්නේ නැහැ කියන තැනකින් ගත්තන දිට්ඨියක් උපදිනවා ආත්මයක් පවතින්නේ නැහැ කියන අර්ථය ගත්තේ තිබුණ ආත්මය විනාශ වුණා කියන අර්ථකින් මිසක් නොතිවිච්ච ආත්මයක් නොහටගත් තැනකට පත් වෙනවා කියන තැනකින් හේතුපරදම දහමක් හේතුප්‍රත්‍යයෙන් හටගන්න දර්ශනය හේතුප්‍රත්‍යයෙන් නිරෝධ වෙනවා කියන දර්ශනයකින් දකින්නේ නැතිනම් අන්න උපදින්නේ උච්ඡේදවාදී දිට්ඨියයි ඒ නිසා අපි හොඳටම බලන්නට ඕනේ හේතු නිසා හටගන්න බව දකිනවා නම් නැති වුණ බව එහෙම නැතිනම් නැහැ කියන අන්තයේ දුරු වෙනවා හේතු නිසා හටගත් බව දකිනකොට හට ගැනීම දකින නිසා නැහැ කියන අන්තය ඇසුරු කරන්නට බැරුව යනවා හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙනවා කියන දැක්ම දකිනකොට හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නැති වෙන අර්ථය දකිනකොට නැති වෙන්නේ හේතු නැති වෙච්ච හිඳයි කියලා දකිනකොට හටගත් බවක් ඉතුරු වෙන්නේ නැහැ නැති වෙන බව හම්බ වෙනවා හේතු නිසා හටගන්න බව දකිනකොට නැති වෙච්ච බව හේතු නිසා හටගන්න බව දකිනකොට නැවත හටගන්න බවක් දකිනවා ඒ නිසා නැති වුණ දේ සදාකාලිකවම නැති වුණා කියන තැනකින් අර්ථය හම්බ වෙන්නේ නැහැ එයාට හම්බ වෙන්නේ හේතු නිසායි හටගන්නේ හේතු නැති වෙනකොටයි නැති වෙන්නේ ඒ නැති වෙනවා කියන කාරණාව නැවත හේතු ඇති වෙනකොට ආයෙත් අලුතෙන් හටගන්නවා කියන සිද්ධියක් දකිනවා අර පරණ එකම හටගන්නවා නෙමෙයි හේතු නිසා අලුතෙන් හටගන්නේ හේතු නැති වෙනකොට ඒ හටගත් දේ නැති වෙන්නේ කියලා මෙන්න මේ විදිහට හේතුඵල ධමක අර්ථයක් වැටහෙන්නට ඕන යමක් හේතුවෙන් නම් හටගන්නේ ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා නම් එතන පවතින දෙයක් හෝ විනාශ වෙන දෙයක් පිළිබඳව කතා කරන්නට අපිට ඉතුරු වෙන්නේ නැහැ මොකද ආත්ම වශයෙන් සලකන්න ධර්මතාවයක් එතන පවතින්නේ නැති නිසා ඒ නිසා මෙතනදී අපි ලිහා ගන්නට ඕනේ පැහැදිලි කර ගන්නට ඕනේ අර්ථය තමයි ආත්මී බව කියන කාරණේ අපිට ඇති වුනේම යථාර්ථය නොදකපු නිසාමයි ඒ නිසාමයි අපිට අනාත්මී බවක් එහෙම නැතිනම් ආත්මේ විනාශ වෙච්ච බවක් අරමුණු කරන්නට පුළුවන්කම තියෙන්නේ අනා ආත්මී බව විනාශ වුණ බව සිහි කරන්නට පුළුවන්කම තියෙන්නේ ආත්මේ විනාශ වෙලා නැති වෙලා විනාශ වෙලා ගියා කියන තැනකින් අපි සිහි කළොත් ඒක උච්ඡේදවාදයට වැටෙනවා ආත්මයක් ඇති බවට සිහි කරලා ආත්මයාගේ පැවැත්ම පිළිබඳව අපි හිතනවා නම් කල්පනා කරනවා නම් ඒක සාස්වත දිට්ඨියට අයිති වෙනවා අපි මෙතුවක් කාලයකට කතා කළේ වැඩසටහන් ගණනාවකදී කතා කළා ආත්මයක් ඇති බව පිළිබඳව වූ කාරණා ටික ඒ සාස්වත දිට්ඨිය මුල් කරගෙන ඇති වෙන්නා වූ කාරණා ටික සාස්වතේ මුල් කරගෙන ඇති වෙන සියලුම කරුණු ටික අපි කතා කරපු නිසා ඔබට ඒ පිළිබඳව යම් පැහැදිලි වැටහීමක් අවබෝධයක් තිබෙනවා නමුත් අපි උච්ඡේදයේ පිළිබඳව එතනින් එහා පැත්තට කතා කරන්න මේ මාත්‍රිකා හත අපි එහෙම නැතිනම් දහම් කරුණු හතක් එහෙම නැතිනම් එකම දිට්ඨිය උපදින තැන අනුව ආකාර හතකින් පෙන්වලා තිබෙනවා මොකද මෙතන උච්ඡේදයේදී පෙන්වන්නේ ඒ තිබුණ ආත්මය මරණින් පස්සේ නැති වෙනවා විනාශයටපත් වෙනවා කියන කාරණාව සාස්ත්‍රයේදී අපි කතා කළ කාරණා දෙකකට බෙදලා
අතීතයේ එහෙම නැතිනම් පුබ්බන්තයට පිළිබඳව නිත්‍ය සංඥාවෙන් ආත්මයක් ඇති බවට හම්බ වෙන පුබ්බන්තයේ පිළිබඳව කතා කළා. ඒ වගේම නිත්‍ය සංඥාවක් ඇති කරගෙන අපරන්තයට ආත්මයක් ඇති බවට අපරන්තයට කතා කළා. ඒ කියන්නේ මරණයට එහෙම නැතිනම් අතීතයට මේ ජීවිතයට සාපේක්ෂව අතීතයේ ආත්මයක් තිබ්බා කියන තැනකින් කතා කළා. ඒ වගේම මේ ජීවිතයට සාපේක්ෂව අනාගතයට ආත්මයක් පහළ වෙනවා කියන තැනකින් කතා කළා. නමුත් මෙතනදී කතා කරන්නෙම මරණින් පස්සේ නැවත ආත්මයක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැතිනම් ආත්මේ විනාශයටපත් වෙනවා. ආත්මය අතුරුදහන් වෙනවා. ආත්මය භවයේ විනාශ වෙලා යනවා. ආත්මේ විනාශ වෙලා යනවා කියන තැනකින් පනවන පැනවීම පිළිබඳව. ඉතින් ඒ නිසා මෙතනදී පැහැදිලිව පෙන්වන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි සාස්වතයට වඩා උච්ඡේදය භයානකයි කියන කාරණේ. මොකද සාස්වතයට වඩා උච්ඡේදය භයානක වෙන්නේ උච්ඡේද දිට්ඨියට උච්ඡේද වාදයට පත් වුණ කෙනෙක් මරණින් පස්සේ නැවත උප්පත්තියක් පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. මරණින් පස්සේ නැවත භවයක් පිළිබඳව විශ්වාස කරන්නේ නැති නිසා ඒ ආත්ම භාවයේ විනාශයට පත් වෙනවා මරණය සමග කියන විශ්වාසය නිසා ඒ කෙනා පින් දහම් කරන්නට කුසල් දහම් කරන්නට පෙළඹ වෙන්නේ නැහැ. මොකද මරණින් පස්සේ නැවත උපදින්නේ නැතිනම් ආය නැවත ආත්ම භාවයකට පත් වෙන්නේ නැතිනම් මොකටද පින්කම් කරන්නේ? මොකටද කුසල් දහම් වඩන්නේ? මොකටද සිල් රකින්නේ? මොකටද බණ භාවනා ආදී කරන්නේ කියන තැනකින් ඒ කෙනා මිත්‍යා දිට්ඨියේ පැත්තටපත් වෙනවා. නියත මිත්‍යා දිට්ඨියේ පැත්තටපත් වෙන කාරණාවකටපත් වෙනවා. මොකද කර්මය හා කර්මඵල විශ්වාසයක් අදහන නුවණක් මේ කෙනාගේ හිතේ පහළ වෙන්නට ඉඩ අහුරලා දානවා. ඒකට හේතුව තමයි මරණින් පස්සේ නැවත ආත්ම භාවයකටපත් වෙනවා කියන එක විශ්වාස නොකරන නිසා. ඒක විනාශ ස්වභාවයටපත් වෙනවා. මරණයත් සමග ආත්මය විනාශ වෙනවා කියන ඒ වැරදි අවබෝධයකට වැරදි දැක්මකට පත් වෙන නිසා ඒ නිසා කම්මසකතා සම්මා දිට්ඨියවත් උපදවා ගන්නට මේ කෙනාට ඕනකමක් නැහැ, පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සුගතිගාමී ජීවිතයකට යන්නට තිබෙන ඉඩ සම්පූර්ණයෙන් වහලා දාලා මේ මිත්‍යා දිට්ඨිය ඇතුව යම් කෙනෙක් දිගටම පැවතුනොත් ඒ මිත්‍යා දිට්ඨිය මුල් කරගෙන ඒ කෙනාගේ ජීවිතය අපායගාමී ජීවිතයක් බවට පත් වෙන්නට ඉඩ හසර සැලසෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාගේ ජීවිතය තුළ උච්ඡේදවාදීව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් මහා භයානකකමක් ඒ තුළ අන්තර්ගත වෙනවා. එයින් අදහස් කරන්නේ නැහැ සාසත දිට්ඨිය තමයි එකම කාරණේක තමයි පිරිසුදුම තැන කියලා. නමුත් සාපේක්ෂවයි මේ අදහස ඉදිරිපත් කරන්නේ උච්ඡේදයට වඩා සාස්වතය හොඳයි. මොකද සාස්වතයේ ආත්මභාවයක් ඇති බවට විශ්වාස කරමින් කටයුතු කරන නිසා ඒ කෙනා පින් දහම් කරමින් කුසල් ධර්මයන් වඩමින් සුගතිගාමී ජීවිතයකට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. මොකද පින් දහම් කරමින් කුසල් දහම් කරමින් සුගතිගාමී වුණොත් තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන කාලෙක අපිට ඒ උතුම් වූ දේශනා කරන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන් වටපිටාවක පරිසරයක ජීවිතයේ සුගතිගාමීවම හම්බ වෙන්නේ. මනුස්ස ලෝකයක වේවා, දිව්‍ය ලෝකයක වේවා, බ්‍රහ්ම ලෝකයක වේවා සුගති ජීවිතයක් අපිට ලැබෙන්නේ කුසල ධර්මයන් කළාම. ඒ කුසල ධර්මයන් වලට අනුරූපව තමයි අපිට ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතනයන්ගේ අඩුපාඩුවක් රහිතව හොඳ උප්පත්තියක් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම උප්පත්තියක් ලැබුවාම තමයි අපිට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලෙක මනුසත්භාවයක් ලැබලා එහෙම නැතිනම් සුගති ජීවිතයක් ලැබලා ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඒ ශ්‍රවණය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල අන්තර්ගත වෙන අනාත්මී වූ දර්ශනය අනාත්මී වූ දර්ශනයක් බවට අවබෝධ කරගත්තාම එතනින් නිවන් දකින්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම නොවුණත් සුගතිගාමී ජීවිතයකට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ආත්මී සංඥාව අනාත්මී එහෙම නැතිනම් ආත්මයක් නැහැ කියන භාවයෙන් උපදින උච්ඡේද දිට්ඨියට වඩාත් සුදුසුයි කියලා හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. වඩා සුදුසුයි කියන එකෙන් අදහස් කරන්නේ සුදුසු එක ඒකම නෙමෙයි කියන එක තේරුම් ගන්නට ඕනේ. වඩා සුදුසුයි කියලා කියන්නේ සාපේක්ෂ අවස්ථාවක්. යම් කෙනෙක් පින්කම් කළා ඇති වැඩක් නැහැ, දන් දීලා ඇති වැඩක් නැහැ, දන් දුන්නත් සසර යන්නට වෙනවා, පින්කම් කළත් සසර යන්නට වෙනවා, සිල් රැක්කත් සසර යන්නට වෙනවා. ඒ නිසා දන් දෙන්න එපා, සිල් රකින්න එපා, බණ භාවනා කරන්න එපා කියලා යම් මතයක් අදහසක් ලෝකයට ඉදිරිපත් කරනවා නම්
ඒ ඉදිරිපත් කරන්නේ මරණින් පස්සේ මෙතනින් ආත්ම භාවයේ ඉවරයි ආය නැවත ආත්ම භාවයකටපත් වෙන්නේ නැහැ ඒ නිසා ඉන්නකම් ජීවිතේ ජොලියේ ඉන්නට එහෙම නැතිනම් විනෝදකාමී ජීවිතයක් ගත කරන්න මරණින් පස්සේ නැවත ආය උපදින්නේ නැහැ කියන තැනකින් කටයුතු කළොත් ඒ කෙනාට කරන්න බැරි පාපයක් නැති තරම් ඌ නෑම පාප ධර්මයකට පත් වෙන්නට පුළුවන් මොකද මරණින් පස්සේ නැවත උප්පත්තියක් දකින්නේ නැතිනම් ආත්ම භාවයක් දකින්නේ නැති තැනක ආත්මේ විනාශ වෙනවා කියන තැනක දකින්නකොට ඒ දිට්ඨිය තුලේ පුද්ගලයා ආනත්තරීය පාප කර්මයක් උනත් කරන්න පෙළඹෙන්න පුළුවන් මොකද මොන දේ කළත් ආය නැවත මරණින් පස්සේ උපදින්නේ නැති නිසා කියන ඒ දිට්ඨියෙන් ඉන්න නිසා ඒ නිසායි තියෙන භයානකකම ඌ නෑම වැරදි වැඩක් කරන්නට පුළුවන්කම තිබෙනවා නමුත් මේකෙන් අදහස් කරන්නේ ආත්මී බව විශ්වාස කිරීම හොඳයි කියන එක නෙමෙයි නමුත් අනාත්මී බව එහෙම නැතිනම් ආත්මය විනාශ වෙනවා කියන දිට්ඨියෙන් ඉඳන් කටයුතු කරනකොට කිරෙන අකුසල කර්මයන් අති විශාලවත් අකුසල කර්මයන් වෙනවා ඒවා බලවත් අකුසල කර්මයන් බවට පත් වෙනවා ඒ නිසා උච්ඡේද වාදය බොහොම භයානකයි උච්ඡේද දිට්ඨිය බොහොම භයානකයි මොකද අද වර්තමානයේදී අපි මේක අපේ ජීවිතයෙන් මම ටිකක් කරුණක් අරගෙන පෙන්වන්නම් අද අපි බණ භාවනා කරන්න ගියාම බොහෝ දුරට අද උත්සාහවත් වෙනවා අපි හිතමුක උදාහරණයක් විදිහට ගත්තාම කෙස්ලොම් නියද සම්මස්නහර ඇටයට මිදුළු ආදී කියලා මේ විදිහට දත්ින් සාකාරය එහෙම නැතිනම් කුණුපයන් පිළිබඳව විමසන්න ගියාම අපි මෙතනදී අර්ථයක් ගන්නවා මේ කුණුප කොටස් 32 තුල විමසනකොට සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ ආත්මයක් නැහැ කියලා අර්ථය ගන්නට. ඒ කියන්නේ මෙතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නැහැ කියලා අපි විස්තර කරන්න උත්සාහවත් වෙනවා. නමුත් ඇත්තටම වෙන්න ඕනේ එතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. එහෙම ධර්මතාවයක් පවතින තැනක ආත්මී බවක් පවතින හේතු නැහැ කියන එකයි දකින්නට ඕනේ. එහෙම නැතුව කලින් ආත්මයක් තිබුණා දැන් එතන ආත්මයක් නැහැ කියලා දකින්න උත්සාහවත් වෙන්න එපා. මෙතන කෙස්ලොම් නියද සම්මස්නහර කියන තැනක මගේ කෙස් මගේ ලොම් මගේ නිය මගේ දත් ටික කියලා මේ විදිහට මගේ කියන හැඟීමෙන් බලලා එතන දැන් සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා බැලුවොත් ආත්මී බව තුල සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නැහැ කියලා බලන්නටයි අපි පෙළඹිලා තියෙන්නේ. ඒ නිසා අනාත්මී වූ දර්ශනයක් දකින්න නම් ආත්මයක් ඇතුලේ අනාත්මය දකින්න එපා. ආත්මයක් තුල ආත්මයක් නැහැ කියලා දකින්න යන්න එපා. ආත්මයක් තියෙන තැනක තිබුණ තැනක ආත්මයක් නැහැ කියලා දකින්නට යන්න එපා. ආත්මය කියන එක ආත්ම භාවය කියන එක ඇති උනේම මේ ඇත්ත නොදකපු නිසා කෙලස් ටිකකින්මයි හදාගත්තේ කියන එකයි දකින්නට ඕනේ. කෙලස් ටික තමයි තණ්හා දිට්ඨි මාන එහෙම නැතිනම් තණ්හා උපාදාන වශයෙන් ගත්තහම තමයි සත්පුද්ගල ආත්ම දිට්ඨිය උපදින්නේ. එහෙමනම් අවිද්‍යාව මුල් කරගෙන තණ්හා උපාදානයේ මුල් කරගෙන කර්මයන් මුල් කරගෙන සත්පුද්ගල හැඟීමක් අපේ හිතේ ආත්ම වශයෙන් උපදව ගත්තනම් මේක තමයි දිට්ඨිය ඇති වෙන්නේ හේතුව. ඇත්ත දැක්කහම තණ්හා කරන්න දෙයක් නොතිබ්බහම උපාදාන වශයෙන් මේ ලෝකේ කිසිම දෙයක ඇලෙන්නට නොතිබෙනකොට ආත්ම දිට්ඨියමයි දුරු වෙන්නේ. ආත්ම පුද්ගල භාවය ආත්ම භාවය විනාශ වෙනවා නෙමෙයි ආත්ම වශයෙන් ගත්තා වූ වැරදි දැකීමයි දුරු වෙන්නේ. ඒ නිසා වැරදි දැකීම දුරු කර ගැනීම පිණිස උච්ඡේද වාදය දුරු කර ගැනීම පිණිස මේ උතුම් දේශනාව ඔබ හැම දෙනාටම උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට. අදට නියමිත දේශනාව මෙතකින් සමාප්ත වෙනවා. අප විසින් අද සිදු කර ගන්නට යෙදුනා වූ අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුන පුණ්‍ය ශක්තිය අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාට අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍යාලය නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ මේ වෙලාවේ සිහිපත් කරනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන සම්මා සම්බුද්ධත්වයේ සඳහා ඒ සම්බෝධි පාරමිතාවන් වශයෙන් මේ ධර්මයෝද උතුම් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු අනුමෝදන් කරමු. ඒ වගේම පොදුවේ ඔබ අප හැම දෙනෙක්ම නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා දුකක නංගෙන් අත මිදලා සැපවත් වේවා. ඒ ආයත ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණේ සිදු කර ගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන්
අද දින දායකත්ව දරන පින්වතුන්ටත් එවැගේම විශේෂයෙන්ම කල්යාණ මිත්‍රත්වයෙන් සත්පුරුෂකම යුතුවම සිහිපත් කරන්නට ඕනේ අපට ධම්මක යන්නට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අප ධර්මාචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේ එවැගේම නන්දරතන ස්වාමින් වහන්සේ සුදස් ස්වාමින් වහන්සේ එවැගේම කුමාර කසප ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සිහිපත් කරනවා වර්තමානයේ බෞද්ධ මාධ්‍යාලයේ තුල වැඩ කටයුතු සිදු කරන බොරලන්ද ස්වාමින් වහන්සේ ඇතුළු කොට මහා සංඝරත්නයටත් ඒ ඇතුළු කොට ලෝකවාසී හැම දෙනාටම මේ සම්බන්ධව මතක් කළ සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබිලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම සිත සාන්ති යහපත අභිවෘද්ධිය වාසනාව නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා කියන චේතනාවෙන් යුක්තව ආශිර්වාද කරනවා මේ හැම දිනාටම තිරුවන් සරණින් සියලු යහපත සැලසේවා හැම දිනාටම තිරුවන් සරණයි.